ආස හිතුණනේ මිනිසුන්ට අත්‍යවශ්‍යම දේ තමයි ආහාර. ඉතින් මිනිසු ජීවත් වෙන්නේ ආහාරවල ලැබෙන ශක්තිය. රසපාතයි නේද? ඒත් මෙහෙම හිතන්න. ඔයා ගන්න ආහාර එකපාරටම ඔයාට විෂ වුණොත් මොකද වෙන්නේ? ඔයාව ලෙඩ වෙයි. ඔයාව කසන්න ගනි. ඒ විතරක්ද? ඔයා ගැංගේ අලු බිබෙලි වගේ දේවල් ඇතිනේ. ඔය පොඩ්ඩ පොඩ්ඩ වෙන වෙන දේවලුත් ඇති වෙයි ඉතින්. පොඩ්ඩක් නැති දේ පොඩ ඩාම් වෙනවා අඩුම් වෙනවා. හරි. ඊට කලින් මේ වීඩියෝ එක බලන්න. හම්බන්තොට තරු හෝටලයක කෑම විසවි 175 දෙනෙක් ලෙඩ වෙති. අසාධ්‍යව 30 දෙනෙක් රෝහල්වල වෛද්‍යවරුනුත් ඒ අතරට තිස්සමහරාම අමිල සම්පත් ශ්‍රී වාර්තා කර තිබෙනවා. හම්බන්තොට ප්‍රසිද්ධ හෝටලයකදී ඉකුද්දා රාත්‍රියේ පැවති මංගල සාදයකට සහභාගී වූ පිරිසක් අතරින් 30 දෙනෙකුට අධික ගණනක් ආහාර විසවීමක් හේතුවෙන් අසාධ්‍ය තත්වෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. එම සාදයට සහභාගී වූ 280ක පිරිස අතරින් 170 දෙනෙකුට පමණ දරුණු උදරාබාධාත්වයක් ඇති වෙලා තියෙනවා. අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස අතර වෛද්‍යවරුන් 3 දෙනෙක්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග කියනවා. ඒ සම්බන්ධයෙන් ආහාර පාන සැපයූ ප්‍රසිද්ධ හෝටලයේ කලමනාකාරීත්වයෙන් විමසූ විට ඔවුන් සඳහන් කළ තියෙන්නේ යම් අසනීප තත්වයක් ඇති වූහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න හෝටලය බැඳී නැති බවයි. ඔයා කොහෙ ගිහින් මොනා කෑවත් මොනා බිව්වත් ඒ කෑම කාලා ඔයාට මොන හරි වුණත් කෑම හදන අය ඒකෙ වගකීම බාරගන්නේ නෑ. ඉතින් මේ කෑම විසඳන්න හේතුව මොකද්ද? කොළුබඩ්. අපි ආහාර රසගන්න නිදාගන්න කොළුබඩ්. අපි ආහාර රස ගන්නන්න භාවිතා කරන කොළුබඩු හය ක්‍රමතියකින් හරි විදියට හදන නොතිබුණොත් මේවාගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් අපි කොහෙන්ද ගුණාත්මක පුළුවඩුවක් කොහොයා බැන්? වෙන කොහෙවත් යන්නේ මොකටද? ගන්න ඔකිනි ලංකා කුළුබඩු. ගුණාත්මක බවින් ඉහළ නියමිත ක්‍රමතියකට කෘතිම රසකාරක නැති සහ ආහාර රසගන්න කලාවේ ප්‍රමුඛයා. Okini, the world of spices. අඩුවෙන් දීලා විකරනවද? චුට්ටෙක් වැඩිපුර දීලා ගුණ දේවල් කරනවද? ඔයාම හිතන්නකෝ. අපේ ඔකිනි ලංකා YouTube channel එකත් subscribe කරන්න ඕනේ.